මෙයාලා ආයෙත් කොලෙජ් එකට ආවට පස්සේ යෝන් ලේෂුන්ට ආයෙත් කියනවා එයත් එක්ක මේ කම්පිටිෂන් එකට එකතු වෙමු කියලා. ඒත් ලේෂුන් යෝන්ගෙන් අහන්නේ මම ඇයි ඒ වෙනුවෙන් මගේ කාලය නාස්ති කරන්න ඕනේ කියලා. යෝන් ලේෂුන්ට කියනවා එයාට මේකට සහභාගි වෙන්න ඕනෙමයි කියලා. ලේෂුන් ඇහුවත් යෝන්ට මේකට යන්න ඕනෙ වෙන හේතුව මොකද්ද කියලා මේකට යෝන්ට කිසිම උත්තරයක් දෙන්න බැරි වෙනවා. මේ දවසේ යෝන් රෙන්ඩීට මේ සිද්ධ වුණ දේවල් ගැන කියනවා වගේම රෙන්ඩීත් යෝන්ගෙන් අහන්නේ ඇයි ඇත්තටම හදිස්සියේ මේ කම්පිටිෂන් එකට යන්න ඕනි කියන්නේ කියලා. යෝන් කියනවා පැන් දිනනවා දකින්න එයාට ඕනේ නෑ කියලා. ඊළඟට යෝන් රෙන්ඩීට කියනවා එයා හයිස්කූල් කාලේ සිද්ධ වුණ දෙයක් ගැන. හයිස්කූල් එකේ යෝන්ගේ හොඳම යාළුවා තමයි ෂාවෝයන් කියන්නේ. ෂාවෝයන් එයාලගේ සීනියර් කෙනෙක් වුණ පැන් එක එපයා එකක් පටන් අරන් තියෙනවා වගේම දවසක් මේ දෙන්නගේ ෆොටෝස් වගේක් මුළු ස්කූල් එකේම වයිරල් වෙන්න පටන් අරන් තියෙනවා. මේක දැනගත්තම ෆැන්ට ගොඩක් තරහ ගිහින් තියෙනවා. මොකද ෆැන් මේ ස්කූල් එකේ බ්‍රයිට් ස්ටුඩන්ට් කෙනෙක් වගේම ළඟදිම මේ පළාතේ හොඳම ස්ටුඩන්ට් තෝරන්න තිබිලා තියෙනවා. ගොඩක් දෙනෙක් ඒක ෆැන්ට ලැබෙයි කියලා හිතන් ඉඳලා තියෙනවා වගේම ෆැන් බය වෙනවා මේ ප්‍රශ්නේ නිසා එයාට ඒක ලැබෙන එකක් නැහැ කියලා. අන්තිමට ෆැන් මේ හැම වැරැද්දක්ම ෂාවෝයන්ගේ පිට දාලා තියෙනවා. ෆැන් ෂාවෝයන් එයාට එවපු මැසේජස් වල ස්ක්‍රීන්ෂොට් අරගෙන ඒව ප්‍රින්ට් කරලා ස්කූල් එකේ නෝටිස් බෝඩ් එකේ දාලා තියෙනවා වගේම මේවා දකින ස්කූල් එකේ හැමෝම හිතන්න පටන් අරන් තියෙනවා ෂාවෝයන් තමයි ෆැන්ගේ පස්සෙන් ගිහින් කරදර කරේ කියලා. මේකේ ෂාවෝයන් සෑහෙන මානසිකව වැටිලා තියෙනවා. යෝන් ෆැන්ව හම්බ වෙලා අහනවා ෂාවෝයන් ඔයාට මෙච්චර හොඳින් සලකලත් ඇයි ඔයා ෂාවෝයන්ට ඒ වගේ දෙයක් කරේ කියලා. ෆැන් යෝන්ට කියන්නේ එයා මට එච්චර හොඳින් සලකනවා නම් මං වෙනුවෙන් එයාවම කැප කරන්නත් පුළුවන් වෙන්න ඕනි කියලා. යෝන් ෆැන්ගෙන් ඉල්ලනවා අඩුම තරමේ එක පාරක්වත් ෂාවෝයන්ව හම්බ වෙලා එයාගේ හිත හදන්න කියලා. ඒත් ෆැන් කියනවා එයා ෂාවෝයන්ව හම්බ වෙන එක කවුරු හරි දැක්කොත් ආයෙත් එයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. මෙහෙම කියලා ෆැන් මෙතනින් යනවා වගේම මේ දේවල් හැම එකක්ම ෂාවෝයන් අහගෙන ඉඳලා තියෙනවා. මේ දේවල් වලින් තව තවත් මානසිකව වැටුන ෂාවෝයන් අන්තිමේදී සුයිසයිඩ් කරගන්නවා වගේම යෝන් මේකට ෆැන්ට බැන්නත් ෆැන් කියලා තියෙනවා එයා කිසිම වැරැද්දක් කරේ නෑ කියලා වගේම ෂාවෝයන් කරගත්ත දෙයට එයාට කරන්න දෙයක් නෑ කියලා. මේ හේතුව නිසා තමයි යෝන් ෆැන්ට ඒ තරමටම වෛර කරන්නේ. ඒ නිසාම තමයි ෆැන් මේ කම්පිටිෂන් එක වින් කරනවා දකින්නත් යෝන් කැමති නැත්තේ. ලීෂෝන් මේ කම්පිටිෂන් එකට එන්න බෑ කිව්ව නිසා යෝන් ගාවව හම්බ වෙලා කියනවා එයාටත් ගාවව එක්ක මේ කම්පිටිෂන් එකට එකතු වෙන්න ඕනි කියලා. ගාවව මේකට කැමති වෙනවා වගේම මේ දෙන්නා ගොඩක් මහන්සි වෙලා කම්පිටිෂන් එක වෙනුවෙන් ලෑස්ති වෙනවා. ඒත් මෙයාලා හදපු ප්‍රෝග්‍රෑම් එකේ එක එක ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා වගේම මේ දෙන්නට ඒ දේවල් විසඳ ගන්න අමාරු වෙනවා. මේ නිසා යෝන් ලීෂුන්ව හම්බ වෙලා ආයෙත් කියනවා එයාලට උදව් කරන්න කියලා. ඒත් ඉතින් සුපුරුදු විදියටම ලීෂුන් එක රිජෙක්ට් කරනවා. ලීෂුන් එයාගේ සැලරි එක දාලා දුන්න කාඩ් එක ආයෙත් ලීෂුන්ටම දීලා යෝන් කියන්නේ මේ ගාන තියාගෙන එයාලට උදව් කරන්න කියලා. ඒත් ලේෂුන් යෝන්ට කියනවා එයාට ඒ ගාන මදි කියලා. යෝන් කියනවා මේ කාඩ් එකේ තියෙන යුවන් ලක්ෂ ඇඩ්වාන්ස් එකක් විතරයි. මම ඔයාට මාසකට යුවන් 2000 ගානේ මාස 50කින් තවත් යුවන් ලක්ෂයක් ගෙවන්නම් කියලා. යෝන් මේක කොළයකට ලියලා සයින් කරලා ලේෂුන්ට දෙනවා. යෝන් කියනවා එයාට ඉස්සරහට ලැබෙන්න ඕන සැලරි එක කාඩ් එකට වැටුනම ඒකත් ලීෂුන්ට තියාගන්න පුළුවන් කියලා වගේම එයා ලීෂුන් වෙනුවෙන් නොමිලේම වැඩ කරන්නම් කියලාත්.
මේ වෙලාවේ ලේෂුන්ට තේරෙනවා යූන්ට මේ කම්පිටිෂන් එකට යන්න එක ඒ තරමටම වැදගත් කියන එක. මේ නිසා ලේෂුන් අන්තිමේදී කැමති වෙනවා ගාවට සහ යූන්ට උදව් කරන්න මේ කම්පිටිෂන් එකෙන් ෆස්ට් ප්ලේස් එක දිනන්න. යූන් ගාවට කියනවා ලේෂුන් එයාලත් එක්ක කම්පිටිෂන් එකට එකතු වෙනවා කියලා. ඒත් ගාව නම් මේකට කැමති වෙන්නේ නැහැ වගේම ගාව කියනවා එයාට ලීෂුන්ගේ උදව් නැතුව තනියම සාර්ථකව මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. ඒත් මේ වෙලාවේ මෙතනට එන ලීෂුන් එකපාරින්ම ගාව හදපු සිකියුරිටි සිස්ටම් එකට ඇටෑක් කරනවා වගේම මේකෙන් හැමෝම ෂොක් වෙනවා. ලීෂුන් ගාවට පැහැදිලි කරනවා ගාව හදපු සිකියුරිටි සිස්ටම් එක තාමත් සාර්ථක නැහැ කියලා. ඒ වගේම ලීෂුන් කියනවා එයා කියන විදියට වැඩ කරොත් විතරයි ගාවට කම්පිටිෂන් එකෙන් දිනන්න පුළුවන් වෙන්නේ කියලා. මේකෙන් හොඳටම තරහ යන ගාව මෙතනින් යන්න යනවා. ඊළඟ දවසේ ගාව ප්‍රොෆෙසර් ලින්ව හම්බ වෙලා මේ සිද්ධ වුණ දේ ගැන කියනවා වගේම ගාව අහනවා එයා ලීෂුන්ගේ උදව් නැතුව කම්පිටිෂන් එකට ගියොත් එයාට දිනන්න පුළුවන්ද කියලා. ප්‍රොෆෙසර් ලින් මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ නැහැ වගේම ප්‍රොෆෙසර් කියනවා ළඟ ගැන හිතන්නේ නැතුව දුර බලලා වැඩ කරන්න කියලා. ඉතින් ගාව ගොඩක් කල්පනා කරලා මේ දවසේ රෑ එයා මාසයක් තිස්සේ මහන්සි වෙලා හදපු ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා දානවා වගේම ඊළඟ දවසේ ගාව ලීෂුන් සහ යූන් එක්ක එකතු වෙලා ආයෙත් මුල ඉඳන්ම ප්‍රෝග්‍රෑම් එක හදන්න පටන් ගන්නවා. මේ දවසේ රෑ යූන් සහ ලීෂුන් දෙන්න ගොඩක් රෑ වෙනකම්ම වැඩ කරනවා. යූන්ට මේ වෙද්දි හොඳටම නිදිමත වුණත් මේ වෙද්දි වැඩ ගොඩක් ගොඩ ගැහිලා නිසා යූන් නිදාගන්න හොස්ටල් එකට යන්න කැමති වෙන්නේ නැහැ. මේ නිසා ලීෂුන් යූන්ට මෙතන තියෙන පුටු වලින් ඇඳක් හදලා දෙනවා නිදාගන්න. යූන් නිදාගන්න යනවා වගේම ලීෂුන් යූන්ගේ ඇඟට බ්ලැන්කට් එකක් දාලා යූන් දිහා බලාගෙන ඉඳලා ආයෙත් වැඩ කරන්න යනවා. ඒත් යූන් ටික වෙලාවක් ලීෂුන් වැඩ කරන දිහා බලාගෙන ඉඳලා කියන්නේ එයාට මේකෙන් අනිවාර්යයෙන්ම වින් කරන්න ඕනේ කියලා වගේම කම්පිටිෂන් එකෙන් වින් කරාට පස්සේ එයා ලීෂුන් කියන ඕනම දෙයක් කරනවා කියලා. මේක අහලා ෂොක් වෙන ලීෂුන් යූන්ට කියන්නේ යූන්නේ කියපු දේ ලියලා සයින් කරන්න කියලා. ඉතින් යූන් එයා ලීෂුන් කියන ඕනම දෙයක් කරනවා කියලා ලියලා සයින් කරලා ලීෂුන්ට දෙනවා වගේම මේකෙන් ලීෂුන්ට ගොඩක් සතුටු හිතෙනවා. ඊළඟට ලීෂුන් යූන්ගේ කාඩ් එක ආයෙමත් යූන්ටම දීලා කියන්නේ එයාට මේ නෝට් එක විතරක් තිබ්බම ඇති කියලා. මේකෙන් යූන්ගේ හිතේ ලීෂුන්ට තියෙන ආදරය තවත් වැඩි වෙනවා වගේම යූන් ලීෂුන්ට කියන්නේ ලීෂුන්ට අනාගතයේදී මොන දේ කරන්න ඕනේ වුණත් එයා ඒකට අනිවාර්යයෙන්ම උදව් කරනවා කියලා. ලීෂුන් යූන්ගේ ඔළුව ආදරෙන් අතගාලා කියන්නේ එයා ඒක දන්නවා කියලා. යූන් ටික වෙලාවකින් නිදාගන්නවා වගේම ලීෂුන් දිගටම වැඩ කරගෙන යනවා. මේ විදියට කාලය ගෙවිලා කම්පිටිෂන් එකේ සෙකන්ඩ් රවුන්ඩ් එක පටන් ගන්න දවසත් එනවා. ගාව ලීෂුන් සහ යූන් තුන්දෙනාත් යනවා කම්පිටිෂන් එක පවත්වන කොලෙජ් එකට. ගාව කොලෙජ් එකට ආව ගමන් ලීනව හම්බ වෙලා ලීනට gift එකක් දෙනවා. ඊළඟට ලීනා එයාට shopping කරන්න යන්න ඕනේ කියන නිසා ගාව ලීනත් එක්ක යනවා වගේම ලීනා මෙතනදී කබල් ටූත්බ්‍රෂ් සෙට් එකක් ගන්නවා. ගාව හිතුවත් ලීනා ඒක ගත්තේ එයාටයි ලීනටයි කියලා ගාව ආයෙත් රූම් එකට ගියාම දකින්නවා ලීනා ඒක ලීෂුන්ට දීලා කියන එක. මේකෙන් ගාවට හොඳටම අප්සෙට් යනවා. ඊළඟ දවසේ ගාව ලීනත් එක්ක කැෆේ එකකට යනවා වගේම ලීනා යාට කෝල් එකක් ගන්න එළියට යනවා. මේ වෙලාවේ ගාව දකිනවා ෆෑන් කම්පිටිෂන් එකේ ඕගනයිසින් කමිටි එකේ කෙනෙක් එක්ක මේ කැෆේ එකේදී හම්බ වෙලා කතා වෙනවා කියලා අනිවාර්යයෙන්ම මේ කම්පිටිෂන් එකෙන් ෆෑන්ගේ ටීම් එකට අවෝඩ් එකක් වින් කරන්න ඕනි කියලා.
ගාවෝ මේක පැන්ට හොරෙන් වීඩියෝ කරගන්නවා වගේම ගාවෝ ආයෙත් කොලෙජ් එකට ගියාම මේ ගැන අනිත් අයටත් කියනවා. ඒත් ගාවෝ කාටවත් කියන්නේ නැහැ එයායේ සිද්ධ වුණ දේ වීඩියෝ කරගත්ත කියන එක. ලීනා මේ වෙලාවේ ෆැන්ට ඇහෙන්න ෆැන්ට බනිනවා වුණත් ෆැන් මේක ගණන් ගන්නෙ නැතුව මෙතනින් යනවා. ඒත් යුන් ෆැන් ගාවට ගිහින් අහනවා ෆැන් මේ කම්පිටිෂන් එකේ විනර් කියලා දැනටමත් තීරණය කරලා තියෙන්නේ කියන එක ඇත්තද කියලා. ෆැන් මේක කෙලින්ම පිළිගත්තේ නැති වුණත් ෆැන් එක කතා කරද්දී යුන් තේරුම් ගන්නවා ඒ හැමදේම ඇත්ත කියන එක. මේකෙන් යෝන්ට හොඳටම තරහා යනවා වගේම මේ වෙලාවේ යෝන් ෆැන්ට හොඳටම බනිනවා. ඒත් ෆැන් නම් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. ඒ වගේම මේ සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න ලේෂෝන් තේරුම් ගන්නවා යෝන් මේ කම්පිටිෂන් එකට ආවේ ෆැන්ව පරාද කරන්න ඕන නිසා කියන එක. මේ වෙද්දී ගාව සහ යෝන් දෙන්න දන්නවා එයාලට කොහොමද ෆැන්ට පරදින්න සිද්ධ වෙනවා කියන එක. යූට් මේ ගැන කතා කරලා රූම් එකෙන් එළියට ගියාට පස්සේ ගාවෝ එයා ගාව තියෙන ෆැන්ගේ වීඩියෝ එක ඩිලීට් කරලා දානවා. මොකද මේක හැමෝටම පෙන්නුවොත් ෆැන්ගේ ටීම් එක කම්පිටිෂන් එකෙන් අයින් කරලා දානවා කියලා ගාවෝ දන්න නිසා ගාවෝ මෙහෙම කරන්නේ ලීෂුන්ව පරදිනවා දකින්න. ගාව මේ වෙද්දී ලීෂුන්ට ඒ තරමටම වෛර කරන තත්ත්වයට ඇවිත් තියෙනවා වුණත් මේ ගැන යෝන්වත් ලීෂුන්වත් දන්නේ නැහැ. ලීෂුන් මේ වෙද්දී වැඩියම විශ්වාස කරන්නේ ගාවව සහ යෝන්ව වුණත් ලීෂුන් හීනකින්වත් හිතන්නේ නැහැ ගාව එයාට මේ තරමටම වෛර කරනවා කියන එක. කොහොම හරි අන්තිමේදී මේ කම්පිටිෂන් එකේ ෆස්ට් ප්ලේස් එක ගන්න ගාවගේ ප්‍රෝග්‍රෑම් එකට පුළුවන් වෙනවා වුණත් ෆැන්ගේ ටීම් එකට මෙතනදී ස්පෙෂල් අවෝඩ් එකක් හම්බ වෙනවා. මේකෙන් යෝන්ට හොඳටම අප්සෙට් යනවා වගේම මේ වෙලාවේ මෙතනට එන ලීෂුන් හැමෝම ඉස්සරහා කියනවා ෆැන්ගේ ටීම් එකේ ප්‍රොජෙක්ට් එක වගේ බාල ප්‍රොජෙක්ට් එකකට ස්පෙෂල් අවෝඩ් එකක් ලැබෙන්න සුදුසු නැහැ කියලා. මේකෙන් මෙතන ඉන්න හැමෝම ෂොක් වෙනවා වගේම ලීෂුන් ස්ටේජ් එකට ගිහින් හැමෝටම කියනවා ෆැන්ගේ ටීම් එකේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රශ්න ගොඩක් තියෙන නිසා මේ ප්‍රෝග්‍රෑම් එකට අවෝඩ් එකක් ලැබෙන්න සුදුසු නැහැ කියලා. ඒ වගේම ලීෂුන් කියනවා ෆැන් හදපු ප්‍රෝග්‍රෑම් එකෙන් එන්ක්‍රිප්ට් කරපු USB ඩිස්ක් එකක් එයාට විනාඩියක් ඇතුළත ක්‍රම තුනකට ක්‍රැක් කරන්න පුළුවන් කියලා. ඉතින් ලීෂුන් එයා කියපු විදියටම ක්‍රම තුනකින් මේ USB ඩිස්ක් එක ක්‍රැක් කරලා හැමෝටම පෙන්නනවා වගේම කලින් දවසක ෆැන් ඕගනයිසින් කමිටි එකේ කෙනාව හම්බ වුණ කැෆේ එකේ CCTV footage එකත් මෙතන ඉන්න හැමෝටම පෙන්නනවා. මේ සිද්ධ වුණ දේවල් වලින් ෆැන්ට හොඳටම ලැජ්ජ වෙන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ ස්ටේජ් එකට එන මේ කම්පිටිෂන් එකේ ඕගනයිසින් කමිටි එකේ කෙනෙක් ලීෂුන්ගෙන් අහන්නේ ෆැන් කරපු දේ නීතිවලට පටහැනි වුණත් ලීෂුන් කරපු දේ තරඟ නීතිවලට විරුද්ධයි කියලා. ඇයි මේ දේවල් මේ තරම් දුරකට අරන් ගියේ කියලා ලීෂුන්ගෙන් අහනවා වගේම ලීෂුන් යෝන් දිහා බලාගෙන කියන්නේ එයා මේ දේවල් කරේ ආදරය නිසා කියලා. මේකෙන් යෝන්ට ගොඩක් සතුටු හිතෙනවා වගේම ලීෂුන් ආදරය කරන්නේ කාටද කියලා දන්නේ නැති ලීනා මේ වෙලාවේ හැමෝම ඉස්සරහා කෑ ගහලා කියන්නේ එයා ලීෂුන්ට ගොඩක් ආදරේ කියලා. මේක අනිත් අය වැඩිය ගණන් ගත්තේ නැති වුණත් ගාවෝ නම් මේ වෙලාවේ හිතන්නේ ලීෂුන් සහ ලීනා එකිනෙකාට ආදරේ කරනවා කියලා. මේකෙන් ගාවෝගේ හිතේ ලීෂුන් ගැන තියෙන වෛරය තව තවත් වැඩි වෙනවා. ඒ වගේම මේ සිද්ධ වුණ දේවල් නිසා ගාවෝ සහ ෆැන් දෙන්නා මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන කෙනා ලීෂුන් බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට ලීෂුන් සහ යෝන් දෙන්නා එළියට වෙලා කතා කරන අතරේ යෝන් ලීෂුන්ගෙන් අහනවා ප්‍රින්සස් කෙනෙක් කියන්න පුළුවන් මොන වගේ කෙනෙක්ද කියලා. ලීෂුන් කියනවා මුලින්ම ඔයාගේ වගේ ලොකු ඇස් දෙකක් තියෙන්න ඕනේ. ඊළඟට අහිංසක කරුණාවන්ත හදවතක් තියෙන්න ඕනේ.
ඒ වගේම කරන්න ඕනේ කියලා හිතන දෙයක් මොන විදියකින් හරි කරන්න හදන දඟකාර කෙනෙක් නම් තවත් හොඳයි කියලා ලීෂුන් කියනවා. මෙහෙම කියලා ලීෂුන් යෝන් දිහා බලනවා වගේම මේ දෙන්නම එකිනෙකා දිහා රොමැන්ටික් විදියට බලාගෙන ඉන්නවා. ඒත් මේ වෙලාවේ මෙතනට දුවගෙන එන ලීනා එක පාරටම ලීෂුන්ට කිස් එකක් දීලා කියන්නේ පැන්ට පාඩමක් උගන්නලා එයාට උදව් කරපු එකට ස්තුතියි කියලා. ඒ වගේම ලීනා කියනවා හෙට මේ කොලෙජ් එක ළඟ තියෙන වැවකාවට වෙලා එයා උදේ 10ට ලීෂුන් එනකම් බලාගෙන ඉන්නවා කියලා. මෙහෙම කියලා ලීනා මෙතනින් දුවගෙන යනවා. කලින් දවසක පැන් ලීනත් එක්ක රණ්ඩු වෙලා තියෙනවා වගේම ලීනා හිතන්නේ ලීෂුන් එයා වෙනුවෙන් තමයි පැන්ව හැමෝම ඉස්සරහ ලැජ්ජ කරේ කියලා. මේ සිද්ධ වුණ දේ ගැන හිතාගන්න බැරුව ලීෂුන් සහ යෝන් දෙන්න කන්ෆියුස් වෙනවා වගේම යෝන් ලීෂුන්ගෙන් අහන්නේ ඔයා හෙට ලීනව හම්බ වෙන්න යනවද කියලා. ලීෂුන් මේකට උත්තරයක් දෙන්නේ නැහැ වගේම ලීෂුන් යෝන්ට කියනවා අද ගොඩක් මහන්සි වුණ නිසා රූම් එකට ගිහින් රෙස්ට් කරන්න කියලා. යෝන් ආයේ තරහෙන් අහන්නේ ඇයි ලීනව රිජෙක්ට් කරේ නැත්තේ කියලා. ලීෂුන් යෝන්ගෙන් අහන්නේ එයා මට යව රිජෙක්ට් කරන්නවත් වෙලාවක් දුන්නද කියලා. මෙහෙම කියලා ලීෂුන් මෙතනින් යන්න යනවා. යෝන් නම් මේ වෙද්දි ඉන්නේ සෑහෙන අප්සෙට් එකේ වගේම ලීෂුන් හෙට ලීනව හම්බ වෙන්නේ ඇයි කියලා ලොකු බයකින්. යෝන් මේ වෙද්දි කොච්චර කලබල වෙලාද කියලා කියනවනම් යෝන්ට මේ දවසේ නිින්ද යන්නෙත් නැහැ. ඉතින් යෝන් රෙන්ඩීට කෝල් කරලා මේ සිද්ධ වුණ හැමදේම ගැන කියනවා. යෝන් රෙන්ඩීගෙන් අහන්නේ මම මුලින්ම ලීෂුන්ට කන්ෆෙස් කරොත් ලීෂුන් මන් දිහා පහත් කරලා බලයිද කියලා. රෙන්ඩී කියනවා ඔයා ලීෂුන්ට කන්ෆෙස් කරත් නැතත් ලීෂුන් හැමෝම දිහා බලන්නේ පහත් කරලා තමයි කියලා. ඒත් රෙන්ඩී යෝන්ට කියනවා වෙන කෙනෙක් ඉස්සර වෙන්න කලින් ලීෂුන්ට කන්ෆෙස් කරන්න නැත්නම් ඔයාට පසුතැවෙන්න වෙයි කියලා. යෝන් රෙන්ඩීගෙන් අහන්නේ ලීෂුන් එයාව රිජෙක්ට් කරොත් එයා මොකද කරන්න කියලා. රෙන්ඩී කියනවා පිරිමි කියන්නේ හරියට කැන්ටින් එකේ තියෙන කෑම වගේ කියලා. ඒව රස වුණත් නැතත් ඔයා පරක්කු වුණත් ඒව ඔක්කොම ඉවර වෙලා තියෙයි කියලා රෙන්ඩී කියනවා. ඒ වගේම රෙන්ඩී කියනවා ලීෂුන් වගේ අයගේ ලොකුම දුර්වලකම තමයි හැඟීම් කියන්නේ. ඒ නිසා අනිත් අයට කලින් ලීෂුන්ට කන්ෆෙස් කරන්න කියලා තමයි රෙන්ඩී යෝන්ට කියන්නේ. යෝන් මේ වෙලාවේ රෙන්ඩීගෙන් උදව්වක් ඉල්ලනවා. ඉතින් යෝන් ඊළඟ දවසේ උදේම හෙයා සැලෝන් එකකට ගිහින් ලොකු ගාණක් වියදම් කරලා හෙයා සෙටින් එකක් කරගන්නවා. යෝන් කලින් දවසේ රෙන්ඩීගෙන් ඉල්ලලා තියෙන උදව්ව තමයි ලීෂුන් අරඳුන ඩ්‍රෙස් එක එයාට ගෙනත් දෙන එක. ඉතින් යෝන් මේ ඩ්‍රෙස් එකත් ඇඳගෙන ලස්සන්ට ලෑස්ති වෙලා යනවා ලීෂුන්ව හම්බ වෙන්න හිතාගෙන. යෝන් යන ටැක්සි එක අතරමඟදී ට්‍රැෆික් එකට අහුවෙන නිසා යෝන් ටැක්සි එකෙන් බැහැලා දුවගෙන යනවා ලීනා ලීෂුන්ට එන්න කිව්ව වැවගාවට. මෙතනට ඇවිත් බැලුවත් මෙතන ලීෂුන්වත් ලීනවත් පේන්න නෑ කියලා යෝන් දකිනවා වගේම යෝන් ලීෂුන්ට එක දිගට කෝල්ස් ගත්තත් ලීෂුන්නේ එකක්වත් ආන්සර් කරන්නේ නෑ. මේකෙන් යෝන් හිතනවා දැනටමත් ලීෂුන් ලීනා එක්ක ගිහින් කියලා. මේකෙන් යෝන්ට ලොකු වේදනාවක් දැනෙනවා වගේම යෝන්ගේ බලාපොරොත්තු එහෙම් පිටින්ම කඩන් වැටෙනවා. ඒත් මේ වෙලාවේ මෙතනට එන ලීෂුන් යෝන්ගේ නම කියනවා ඇහිලා යෝන් චොක් වෙලා ලීෂුන් දිහා බලනවා. ඒත් එක්කම ලීෂුන් එක පාරටම යෝන්ව කිස් කරන්න පටන් ගන්නවා. ඊළඟට ලීෂුන් සහ යෝන් දෙන්න එකිනෙකා දිහා ගොඩක් ආතරෙන් බලාගෙන ඉන්නවා වගේම යෝන් මේ වෙලාවේ ලීෂුන්ට කියන්නේ වෙන කෙනෙක්ව නැතුව එයාව තෝරගන්න කියලා වගේම එයා කවදාවත්ම ලීෂුන්ව පාවා දෙන්නේ නැහැ කියලා. මේක අහලා ලීෂුන්ට සතුටු හිතෙනවා වගේම
ලේෂෝන් යෝන්ව ආදරෙන් තුරුල් කරගන්නවා. ඉතින් මේ විදියට අවසානයේදී මේ දෙන්නගේ හිතේ මෙච්චර කාලයක් එකිනෙකා වෙනුවෙන් තිබ්බ ඒ ආදරේ එකිනෙකාට කියනවා වගේම මේ දෙන්න ඔෆිෂියලි කපල් එකක් බවට පත් වෙනවා. ඊළඟට යෝන් එයාගේ සෝෂල් මීඩියා account එකේ එයා ලේෂෝන් එක්ක relationship එකක ඉන්නවා කියන එක පෝස්ට් කරනවා වගේම මේක දකින ලේෂෝන්ට hina යනවා. ලේෂෝන් ආයම යෝන්ව තුරුල් කරගන්නවා වගේම යෝන් මේ වෙලාවේ හිතනවා මට දැන් මගේම කියලා රජෙක් ඉන්නවා. මම හැමදාම හැම වෙලාවෙම එයාට පක්ෂපාතී වෙනවා. මම කවදාවත්ම එයාව පාවා දෙන්නෙවත් එයාව දාලා යන්නෙවත් නෑ. මම එයා වෙනුවෙන් සටන් කරලා එයා වෙනුවෙන්ම මැරෙනවා කියලා. ඉතින් මේ වගේ ආදරණීය සීන් එකකින් අද කොටස ඉවර වෙනවා. මේ දෙන්නගේ ආදරේ දිගටම මේ විදියටම තියෙයිද? මේ දෙන්නට ඉස්සරහට මොන වගේ බාධක එයිද? ඉස්සරහට මෙයාලගේ ජීවිතේ මොන විදියට වෙනස් වෙයිද කියලා දැනගන්න අපි ඉක්මනටම ඊළඟ කොටසෙන් හම්බවෙමු. එතකන් අපේ යාළුවන්ට සුබ දවසක්.